වැඩසටහනේ නිශ්චිත හැඩයක් හෝ න්‍යාය පත්‍රයක් හෝ ලොකු නීති රීති මුකුත් නැහැ. ඒකම තමයි වැඩසටහනේ හැඩය. ඒ හින්දා තේමදාසයන් සම්බන්ධව වැඩ කරපු, ළඟින් ඇසුරු කරපු, රසිකයෝ වෙච්ච, මිත්‍රයෝ වෙච්ච හැම කෙනෙකුටම අපි විවෘත ආරාධනාවක් යවුවා. සහ අපි බලාපොරොත්තු අපි ආරාධනා පත්‍රයක් කියවෙන්නේ නැහැ. අපි මාධ්‍ය වලින් මේක ගැන සංනිවේදනය කරා. විවේක තිබිච්ච ඒකට හිත කැමති විශාල පිරිසක් ඇවිත් ඉන්න බව සහ එමින් පවතින බව දැක්කම අපිට ලොකු සතුටක් තියෙනවා. එතකොට මේක ඇතුලේ එතුමා කරපු නිර්මාණ වල කොටස් අපි දකින්නට ලැබෙනවා. චිත්‍රපටි වල කොටස් දකින්න ලැබෙනවා. උපරවල කොටස් වල දකින්න ලැබෙනවා. ඊට අමතරව ළඟින් වැඩ කරපු අය තමන් සමඟ ජීවිතේ බෙදාගත්ත හැටි ගැන කතා කරන්න ලැබෙනවා. මම හිතනවා මේක තමයි අපි වැඩසටහනේ හැඩරුකම. විවිධාකාර පුද්ගලයෝ අපිත් එක්ක ඇවිත් මේ විදිහටම දේවල් බෙදාගෙන තියෙනවා. මම හිතනවා මේක සම්බන්ධව කතා කරන්න තියෙන සුදුසුම මනුස්සයාට යාත්‍රි මෙතන ඉඳලා ඔබටයි. අපි මේ කතිකාව සංවිධානය කරන්නේ ප්‍රින්ස් කේමදාසයන්ගේ 7 වෙනි අනුස්මරණය වෙනුවෙන්. මේ කතිකාව තුළේ අපි විශේෂයෙන්ම කේමදාසයන් වෙනුවෙන් ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වුණ ඒත් කතා බහකට අවදි නොවුණ හඬවල් වලට වැඩිපුර ඉඩ දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ සංවිධානය ආරම්භ කරන්න මම තාත්තාගේ කලාකෘති වලින් තෝරාගත්ත නිදන් මංකොල්ලය. මේ නිර්මාණයේ වූයේ 1993. මේ කාලය තුළ පුරාවස්තු මංකොල්ලයක් සිද්ධ වෙමින් තිබුණා. මේ සංස්කෘතික මංකොල්ලයක්ද මංකොල්ලයකට සම්බන්ධ වී ඇත. මෙහි විශේෂත්වය කටහඬ විතරක් භාවිත කරලා ඒවකට මේ සංගීත ශාස්ත්‍රයේ හැලුම් ලක්ෂණයක් බවට පත් වුණා. ජන සංගීත නාද මාලාවන් පර්යේෂණාත්මක යොදාගෙන තියෙනවා මේ ගායනය තුළ. මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා එය නිදාමන් කොල්ලේ කරනකොට තාත්තත් එක්ක ගානක් කරපුවාටත් ඒගොල්ලන්ගේ අත්දැකීම් ගැන කතා කරන්න ගානක් කරන්න කියලා. 93 වසරේදී අපිට අවස්ථාව උදා වෙනවා ප්‍රින්ස් කේමදාසයන් සමග නිදාමන් කොල්ලේ සහ මිනුවන් මංගල්‍යයේ ඒ සිදුවුණු ස්ථාන විහාරස්ථාන වලට ගිහින් ඒ ගමේ මිනිස්සුන්ට මේ ගායනාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒක විශේෂ අත්දැකීමක්. අපි නවක ශිෂ්‍ය හැටියට මේ වගේ කටහඬ මූලික කරගත්තු ගායනාවක් ඉදිරිපත් කරන්න අපේ ජීවිතයේ අපිට ලැබිච්ච පළවෙනි අවස්ථාව. ඉතින් මේ සුවිශේෂ අත්දැකීමක් වුණා. මම හිතන්නේ මේකට මේ විශේෂ ප්‍රසංගය වෙනුවෙන් පදනමට සම්බන්ධ වෙච්ච 50කට අධික නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ වුණා. ඒ හැමෝමත් ඒ සුවිශේෂ අත්දැකීමට දායක වුණා. එයාලගේ ජීවිතවල විශේෂ සංස්කෘතිකමය වෙනසක් ඇති කරගන්න ඒක හොඳ අවස්ථාවක් වුණා. ඉතින් මම හිතන්නේ මේ මනිෂා විජේසිංහ අක්කා, නියාරි අක්කා, හර්ෂ ඒ වගේ අපි සුළු පිරිසක් අද මෙතන ඉන්නවා. ඒ හැමෝම ඒ දෙවෙනුවෙන් සම්බන්ධ වුණා. මාස්ටර් ගොඩක් කම්පා වෙච්ච දෙයක් තිබුණා. මාස්ටර් කියන්නේ මිනිස්සු වසර දස දහසක් අධික වැඳලා පුද පූජා කරපු තැන්වල එහෙම දෙයක් වෙන්න බෑ කියලා. ඒ නිසා අපිට අවස්ථාව ලැබුණා ඒ තැන්වලට ගිහිල්ලා ඒ ගායනාව කරලා අපි කලාත්මක උපහාරයක් සහ ආරක්ෂාවක් සපයන්න. මම හිතන්නේ ඒ ගැන තමයි අද අපි නිදම් මංකොලේ ඉදිරිපත් කිරීම තුළින් මාස්ටර් බලාපොරොත්තු වෙච්ච ඒ අවස්ථාව තමයි අප හිතේ අපේ සටහන් වෙලා තියෙන්නේ. නිදම් කොල්ලේදී මාස්ටර් යොදාගත්තා භාණ්ඩ වල ශෘතිය පමණක් පාවිච්චි කරලා ශෘතිය මත පමණක් පිළිලා කිසිම ඉන්ක්ලූඩ් එකක් ඒ වගේ අර මුලින් වාදනය වෙන වාදනය කන්න මොනවත් නැතුව කටහඬ වල පමණක් පාවිච්චි කරලා අපි අර ටෝන් ෆෝම් කියලා අවස්ථාවට එවැනි සංගණ්‍යාක ආකාරයෙන් කටහඬ වල පාවිච්චි කරපු අවස්ථාවක් තමයි නිදන් කොල්ලේ කියලා කියන්නේ. එහි ගායනා වෙනවා මනේෂ් අක්කා එක ආකාරයකටත් මගේ කටහඬ නිර්මාණය කරේ මාස්ටර් ක්ලාසිකල්
ශාස්ත්‍රීය සංගීත ආශ්‍රයෙන් ඊට අමතරව වෙනත් හඬවල් මාසු පාවිච්චි කරා අර කෝල්ස් වලට ඒවනි සංගණක ආකාරයෙන් තමයි ඉඳන් කොල්ලි අපි ගායනා කරන්නේ. ඇත්තටම මට නම් හිතෙන්නේ මාස්ටර් සබහාධර්මයෙන් හම්බෙච්ච පුදුම දායාදයක්. ඒ සබහාධර්මයට මාස්ටර් කරපු ආදරේ තමයි මේ නිර්මාණය බිහි වෙන්න හේතුව. මොකද මාස්ටර් ගා කම්පා වුණා මේ සිදුවීම සම්බන්ධයෙන්. ඒ පැන නැගුණු අගතිය පැන නැගුණු ඒ හැඟීම නිර්මාණාත්මක, ඒ කියන්නේ නිර්මාණය තුළ හැමතිස්සෙම පරිශීලනයක් කරන්න මාස්ටර් මේ තුලත් එවැනි පරිශීලනයක් කරන්න ගත්ත උත්සාහයක් කියලා මට හිතෙනවා. ඒක ඉතාම සාර්ථක වුණා කියන්නේ අපි යන අපිට යනකොට තේරෙනවා යම් යම් ස්ථාන වලට ගිහින් අපි වෙනුවෙන් කැප වෙලා, ඒ කියන්නේ අපි මස් මාංශේ පවා තොර වෙලා, ඒක බොහොම භාවනාවක් වගේ දෙයක් තමයි අපි කරේ. ඒ හැම තැනකම යම් යම් ආශ්චර්යවත් දේවල් සිද්ධ වුණා කියන එක මට අද වගේ මතකයි. අපි ඉන්න තැනට වැස්ස වැටෙන්නේ නැතුව අනිත් හැම තැනටම අනෝරා වැසි වැටුණා. මෙවැනි ආශ්චර්යමත් දේවල් සිද්ධ කරන්නට මාස්ටර් පුළුවන් වුණේ මාස්ටර් තුළ සබහාධර්මයේ තිබුණු ඒ ආදී නිසා කියලා මට හිතෙනවා. Bye.
සහෝදමේ දනදනුවක් සහ වෙනත් විදිහක සමීප ඇසුරක් තියපු මාස්ටර්ගේ බොහෝ කටයුතු වලට ඉතාම ළඟින් සම්බන්ධ වෙච්ච ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතන සුනිල්ලාට බොහෝ දේ කියන්න ඇති මේ ඔබට අවස්ථාව. සත්‍ය වශයෙන්ම ඉතාම කලාතුරකින් රටකට හම්බෙන කලාවේ යුග කාරක දැවැන්තේ ගැන කතා කරන්න. මයිකල් මූණිච්චාන් කියන කතාවක් නෙවෙයි. ඔබ දැන් මේ අහපු නිදන් මංකොල්ලය ඇත්ත වශයෙන්ම බෑගේ අවුරුදු 20කට කලින් ලොකු වාත් මිදොඩ ගායන වෘත්තයන් ප්‍රබල ඒගොල්ල හොඟක් තරුණයි මේ ගායක ගායිකාව අවුරුදු 20කට කලින් මිදොඩ ප්‍රබල කටහඬක් තිබිච්ච දැවැන්ත නිර්මාණයක අපි සේයාව තමයි ඉන්නේ. එතනින් එක දෙයක් පැහැදිලි වෙනවා මම හිතන්නේ මාස්ටර් ගැන කියනකොට කියන්න තියෙන්නේ සංගීත නිර්මාණය කරනවා කියන්නේ මොකක්ද? සංගීතය කියන්නේ මොකක්ද? සංගීතය විඳිනවා කියන්නේ මොකක්ද? යන මේ ක්ෂේත්‍ර තුනම සම්පූර්ණ පරිවර්තනයකට පෙරලියකට මාස්ටර් හසු කරා. ඊට පස්සේ අපි හැදගනම් වෙනකොට ඔබ පැරණි අය දන්නවා අදත් තුනක් කල්පනා කරපුවා අපිට හිතා ගන්න පුළුවන් අදත් අච්චර හොඳ නැහැ. ලාංකික ජනයා විශේෂයෙන් සිංහල සමාජයේ සංගීතය කියලා විඳින්නේ මොනවද කියලා. අපිට තියෙන්නේ අද දක්වාම සංගීතය ගැන අපි විනාඩි දෙකමාරක ගීයක් චිත්‍රපට කියවෙන්න පුළුවන් නැත්නම් වණදලි ගී මට්ටමේ ගී තමයි අපි අහන්නේ. ඒවා අපි මූලික වශයෙන් කියන්නේ ඇප්ලයිඩ් මියුසික් කියලා. නැත්නම් ව්‍යවහාරික සංගීතයි ඉතා සුළු ප්‍රමාණයක් තමයි අපි සංගීතය කියලා විඳින්නේ. දැන් ප්‍රථම කොට මාස්ටර් මෙන්න මේ අදහස මේ පරාසය විශාල වශයෙන් දැවැන්තව පුළුල් කරා. කියන සංගීතය මොකක්ද කියන්නේ කියන අදහස වෙනස් කරා. ඒකට ගෙනාවා සිංහල කලට මෙතෙක් අහන්න නොලැබිච්ච ගායනීය කෘති වගේ නිර්මාණ වගේම විශේෂ වශයෙන් වාද්‍ය කෘති නැත්නම් වශයෙන් අපේ සිංහල සමාජය අවුරුදු 200ක් තිස්සේ පුරුදු වෙලා හිටියේ නම් සමාජ කෝටිවෙන් පස්සේ සම්පූර්ණ ශුද්ධ වාද්‍ය සංගීතය සංකීර්ණ සංගීතය අහන්න අද දක්වා අපි අහන්නේ නැහැ. අපිට නැහැ කොන්සර්ට් හෝල්ස් සිංහල මිනිස්සු යන්නේ නැහැ සංගීත ශාලාවල ජාතිකට සංගීත විදින්න. මම මාස්ටර් තමගේ කාර්යය තුළ විශාල වශයෙන් මේ වෙනස් කරා සිංහල මිනිස්සුන්ගේ කනේ පරාසය මම කියන්නේ කන ලොකු කරා කන දියුණු කරන්න උත්සාහ කරා. දෙවෙනි කාර්යය තමයි කියන්නේ මම කියපෝ සංගීත නිර්මාණය කරනවා කියලා කියන්නේ ඔබ දැන් දැක්කා ප්‍රථම වරට ලංකාවේ සෝෂලි එන්ගේජ්ඩ් ආර්ට් කියන නැත්නම් සමාජ ජීවයෙන් වැදගත්කාරක වැඩක් විදිහට සංගීතය හිතුවා. මේක ඇසු විරුද්ධයක් නෙවෙයි ලංකාවේ. ලංකාවේ සංගීතය කියලා තිබුණේ හාස් වෙලා නිකන් යමක් අපි වෙන මේ හොදෙක් විනෝදාස්වාදයේ සඳහා වගේ දෙයකට නැත්නම් වින්දනයේ සඳහා අපි අහන මිසක් ඊට වඩා ප්‍රබල ඇඟුම් සමුදායක් එක වැඩ කරන වැඩක් විදිහට සමාජීය හැඟුම් එක්ක වැඩ කරන වැඩක් විදිහට සංගීතය අපි සලකලා තිබුණේ නැහැ. ඉතින් සංගීත රසිකයාට ඒ නිසා වින්දනයේ පැත්තෙන් විශාල අභියෝගයක් ඇති කළා. සංගීතය කියන්නේ මොකක්ද විඳිනවා කියන්නේ මොකක්ද ආදි වශයෙන් මේ කිප සෑ ශේත්‍රික ලොකු පෙරලියක් ඇති කරා. ඉතින් ඒක මම හිතන්නේ මේක වෙලාව නෙමෙයි. නමුත් එතුමා අතල් ගහපු සංගීත ගායිතේ ඕනම කොටසක් සෙක්ටර් එකක් නැත්නම් ක්ෂේත්‍රයක් අපිරෝත ඒක චිත්‍රපට සංගීත වේවා නාට්‍ය සංගීත වේවා ගීය වේවා එහෙම නැත්නම් වෙනත් එතුමාම විශේෂයෙන් නිර්මාණය කරපු වේදිකාමය සංගීතමය කෘති වේවා මේ සෑම තැනකම ඇති වුණේ පෙරලියක් අලුත් අදහසක් අලුත් කමක් සහ මොන කියලා පොඩි කැරලිකාර පරිශනාත්මක පැත්තක් එතුමාගේ තිබුණා. තමන්න මේ වෙලාව කිව්වට කමක් නැහැ. බොහෝ වෙලාවට ලොකු විචන තිබුණා එතුමා සම්බන්ධයෙන් සමකාලීන සමාජයේ මේ එතුමා කරන්න හදන දේ එච්චර මේ දේශීය නැහැ මේක ටිකක් ආගන්තුකයි වගේ අදහස් තිබුණා. ඉතින් මේවා දීර්ඝ වශයෙන් අපි ඒ කාලේ සාකච්ඡා කරපු දේවල් ඇත්ත වශයෙන් එතුමා කරපු දේ අවසාන වශයෙන් බැලුවොත් ඔයලා බැලුවොත් ඔබට පේන්නේ එතුමාගේ නිර්මාණ විශාල වශයෙන් ඇත්ත වශයෙන් මූලාශ්‍රමයි බැලුවොත් ඒව ලංකාවේ දේශීය මූලාශ්‍ර තමයි ස්පර්ශ කරලා තියෙන්නේ. නමුත් වැදගත් දේ තියෙන්නේ මේ දේශීය මූලාශ්‍ර අත්‍යතන සංගීත භාෂාව වෙත ගෙනීමේ මහඟු දැවැන්ත කාර්යය. මොඩර්න්
music language කියන එක නැත්නම් අධ්‍යතන සංගීත භාෂාව නිර්මාණය කොට ඒක ජාත්‍යන්තර හෝ වෙනත් ප්‍රේක්ෂකයන් කරා යෑමට ප්‍රමාණවත් පරිදි උස්සන එක ඉහළට ගෙනියන එක තමයි මම හිතන්නේ තමා කරපු වැදගත්ම දැවැන්ත කාර්යය. මේ වගේ අපේ විදිහට කතා කරන්න පුළුවන් මම හිතන්නේ මේ අවස්ථාව ලැබෙයි. නමුත් ඒ ක්ෂේත්‍ර වල අපිට ගොඩක් වැඩ තියෙනවා. නමුත් මගේ සම්බන්ධ කරන උග අපි වෙනම කතා කරන්න ඕන. නමුත් මානසිකව ආවේ විදමා කෝලෙට කලින් 1990 වගේ පළවෙනි ඔපෙරාමය කියලා මම කියන ඔපෙරාමය සංගීත කාර්ය මට ලොකු ආසනාවක් ලැබුණා. ලිබ්‍රේටෝ එක නැත්තම් පිටපත ලියන්නට ඉතින් ඒක දිග කතාවක්. රසවත් මතකයන් තියෙනවා. අපි රන් වෙච්ච වෙලාවල් තියෙනවා, පිට බැලපු වෙලාවල් තියෙනවා. ඒ තමයි මාස්ටි ඔක්කොම අද ඉතරයි එදා කොහොම රසවත් තමයි අත්දැකීම. විශේෂයෙන්ම මානසිකලට පිළිසෙනට බෙදන්න සාධ්‍යකීමක් තිබුණ කිරුදාස මාස්ටර් එක වැඩ කරන අමාරාපසි කියන නාට්‍ය. ඒ නිසා ඔබ වැඩ කරන ක්‍රමය මට යම් සාධුවකට හඳුනගෙනා. නමුත් මේ අත්දැකීම සුවිශේෂ වුණා. දැන් සුනිල් කිව්වා කිරුදාසයන්ගේ නිර්මාණවල යම් කිසි පටවිර දේශීය නැඹුරක් එක්ක බටහිරට වඩා නැඹුරු වෙච්ච ගතියක් තියෙනවා කියලා මම හිතේ. මානසිකව ඔපෙරාවේ ඒක බොහෝ දුරට සහවුරු වුණා. ඔහුගේ අවශ්‍යතාවය වුණේ එතන ඇඳුම් පැළඳුම්ද චලනයන්ද ඔය හැම දෙයක්ම බටහිර නැටුමත් එක්ක සහ බටහිර ඇඳුම් පැළඳුම් එක්ක සමීපව යන නිර්මාණයන් තමයි ඉල්ලා සිටි. කේමදාසයන් එක්ක වැඩ කරනකොට මගද්දුර යනකොට මට ප්‍රයෝජන සිතුවිල්ලක් ඇති වුණා. කේමදාසයන් නැටුම් ඉගෙනගෙන තියෙනවා කියලා. ඉතින් මම හෙව මාස්ටර් මොන නැටුම්ද හදාගෙන තියෙන්නේ? හරියින් ගිනාවේ කොහොමද කිසිම දායක නැටුමක් නටලා නැහැ සිතා කියලා. මම ඒසේ අහන්න හේතු වුණේ නැටුම ගැන ඔහු තුළ තිබුණ දැනුම. ඔහුගේ සංගීතය ඔහු නිර්මාණය කරන විට එතෙන්ට අවශ්‍ය වන්නේ මොකක්ද කියන එක ඔහු නටලා පෙන්නුවේ නැති වුණාට ඔහුට විශාල හැකියාවක් තිබුණා ඒ දේ ප්‍රකාශයට පත් කරන්න. මොකද්ද මට අවශ්‍ය කියලා. දැන් මගේ ආභාෂය ගොඩක් තිබුණේ මේ වෙස්ටර්න් ක්ලාසිකල් බැලේ එක මම්මුනේ ගැටල තිබේක. ඔහු ඉල්ලා සිටියේ තේ පැත්තට නැම්මක් ඇති දේවල්. ඉති හැටියේ මම තනියම ඔතන ඉන්නකොට මාස්ටර් නැතිනවා. නැතිලා කියනවා අන්නේක තමයි යාළුවා දැන් කද අන්නේක තමයි මට අවශ්‍ය කියලා කලිසමක් මේ හුස්සගෙන ඇවිල්ලා ඒ ප්‍රසක් කරලා පෙන්නනවා. ඉතාම සුන්දරයි ඔහුගේ ඒ ක්‍රියාවලිය ඔහුට අවශ්‍ය දෙයක් විතහා ගත්ත විදිය. ඒ ආකාරයට ඔහුට ගැඹුරු දැනුමක් තිබ්බා මොකද්ද සමස්ත නිර්මාණය ඔහුට අවශ්‍ය වෙන්නේ. අනිත් ඒ වගේ දේවල් තුලින් ඔහු කොහොම හරි ඔහුගේ රංගන ශිල්පීන්ව යොදාගත්ත සාර්ථකව හඬ අවශ්‍ය විදියට යොදමින් නර්තනය අවශ්‍යතාවයටම කරගෙන යන්නේ. මම ලකින එක ඉතාම සුවිශේෂී දෙයක් හැටියට අපි පටිගිර වේදිකාවේවත් ඔපෙරා ගායකයෙක් ගායිකාවක් ඔය විදිහට නටන අපි දැකලන්නේ. ඉතින් ඔයැනි සුන්දර මතකයන් තමයි අපි තියෙන්නේ මානසිකවත් සමග. Thank you.
අන්තිම කීප දෙනාගෙන් එක්කෙනෙක් මට වාසනාව හම්බුණා. හේමදාස මාස්ටර් සමඟ වැඩ දෙකකදී සම්බන්ධ වෙන්න. ඒ හින්දා එකක් මා කරපු වනස්පති නාට්‍ය සහ මගේ පළම සිනමා කෘතිය වෙච්ච සුදුස් කළු සහ අළු කියන චිත්‍රපටිය. මට හිතනවා ඒක කොච්චර වටිනවද කියලා හත්වෙනි ගුණ සමරුව මේ විදිහට පැවැත්වෙන මොහොතක ඒ අපූරු ඇසුරට හම්බ වෙන්න ලැබීම අන්තර එක්තරා එක අපූරු වාසනාවක් කියලා. මොකද අපි මේ වැඩසටහන සඳහා කිසිවෙකුට පෞද්ගලික ආරාධක පත්‍රය එල්ලුවේ නැහැ. අපි වැඩසටහනක් සැලසුම් කරා. එහෙම එකක් කරනවා කියලා දන්න අයට කිව්වා. නමුත් මම හිතනවා අපි 300 350 විතර පුටු තියලා තිබුණා. සමහරවෙන්න ඕනේ පුටු වැඩි වෙලා ඔබට හිටගන්න උනේ කියලා. ඒත් එක්කම අපිට සතුටක් තියෙනවා. කේමදාස මාස්ටර් මිනිස්සු ගොඩක් හම්බ කරගෙන තියෙනවා කියලා. සමහර අය කේමදාස මාස්ටර්ව වැඩ කරපු අය, සමහර අය කවදාකවත් වැඩ කරලා නැති, කේමදාස මාස්ටර්ගේ වැඩ දැකලත් නැති, අහලා විතරක් තියෙන අලුත් පරම්පරාවේ අය බොහෝ විට ඉන්නේ නැති. මොකද්ද මේ සිද්ධ වෙන්නේ යන්නේ කියලා දැනගන්න. අපිට ඔපරත් එක්ක ඉන්න පුළුවන් කාලවකවානුව හමාර වෙගෙන යනවා. මම හිතනවා ඊළඟට ඔහුගේ විශේෂ මැදිහත් වීම තිබිච්ච සිනමාවට අපිට යන්නට වෙනවා. ඒ යනකොට අද අපේ ප්‍රේක්ෂකාගාරයේ බොහෝ සමග වැඩ කරපු විශාල සිනමා කරුවන් කීප දෙනෙක් අපිත් එක්ක අද මේකට පැමිණ තිබීම මම හිතනවා අපි ඉතාම සතුටටපත් වෙන කාරණාවක්. මම හිතනවා කේමදාස මාස්ටර් සමග දීර්ඝ කාලයක් වැඩ කරපු සහ ඔහුගේ සිනමා සංගීතයේ සුවිශේෂ මංසලකුණු ඇති කරපු බඹර චිත්‍රපටිය අපිට මගහැර යන්නට බෑ. ආචාර්ය ධර්මසේන පත්‍රාජයන් අපිත් එක්ක ඉන්නවා. උදුම්බරා ගීතය සහ කේමදාස මාස්ටර් සමග වැඩ කිරීම ඔහුගේ සංගීත භාවිතාව සිනමා කරුවෙක් විදිහට ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔබට මුණ ගැහෙන්නේ කොහොමද? ඔබේ අත්දැකීම කොහොමද කියලා අහන වෙලාවයි මේ. ඇත්තම මේ මොහොතේ ඉස්සෙල්ලා සංගීතයේ දැකුවේ මාස්ටර්ගේ ප්‍රකාශන දෙකම කරපොත. ඔබේ අතීතේ ඔබ කැපෙත ගියා. සිසිම අදාගෙනද විතරනේ සංගීතය සිනමාව තුළ ක්‍රියාකාරී සිනමාව ආරම්භ කරන කාරණේ ඇත්තටම ඉබේම වගේ දැනගෙන ඉච්චයට රායක දැනගත් මාස්ටර්ගේ මාසන්තය. මුලින්ම මම ක්‍රීඩා කැටි පොලිටික් වර්ගයක් ඒ ඉතිපැටි මම දෙන්නා මාස්ටර් සතුරු කියලා. ඊළඟ ආශ්‍රෝම ඉස්තපටියේ තමයි මම ගාස්තු ජීවිතයමයි එතුමා කියන හැටියට සංගීතය වටපත් වෙන්නේ. හැම විද්‍යාත්මක විද්‍යාත්ම ස්වභාවික සෞන්දර්යය කියන වගේ ජීවිතයේ තියෙන ඒවා ඉතාමත් සියුම් විදිහට සංවේදී විදිහට ජීවිත ඒ ශක්තිය තමයි නිර්මාණය බවට මාස්ටර්ගේ පත්තරය කියේ මම හිතන්නේ ඒකට දීර්ඝව කතා කරන්න අවස්ථාවක් නෙමෙයි. ඉතාමත්ම එක අවස්ථාවක් මගේ ජීවිතයේ මාස්ටර්ගේ මේ නිරුපුරා ලැබෙන මිනිස්කම වෙන් කර දැකීමක් තියෙනවා. ඒ මාස්ටර්ගෙන් කියපු මාස්ටර්ගේ මවගේ වර්ගයේ දවසට දවස් දෙකක් ඉස්සෙල්ලා මම ජීවත් වර්ගයේ ආරම්භයේ දවසේ මම ජයසිස් ලැන්ඩ්ගේ මාස්ටර් මගේ ගාලේ මවගේ සංගීත සම්බන්ධය පුරුදු කරන ලැන්ඩ්ගේ පුහුණු වීම තමයි ආරක්ෂය වෙන වාහනය තිබෙන්නේ කියලා. ඒ වගේම මාස්ටර් ඒ වෙලාවේ කිසිම ආකාරයකට මගේ ඉතුරු
මූණෙන් පිරුණ දැඩි වේදනාවක් හදර යාර ඇතුළුනා කියලා. නමුත් ඒ දේශල් එක නවත්වේ නෑ. ඒ වෙලාවේ මම හිතන්නේ නිශ්චය වස මතක ඇති මොනක් දැසි අපි දෙන්නව වහන තෙල් ඇරියා මම ඉන්නවා කියලා කියන්න ප්‍රති මම එහෙම උනාට පස්සේ එනවා පොඩ්ඩක් ගිහිල්ලා ඉන්ට වෙන්න ඒ පහිලි අරගෙන යන්න කියලා. ඒ වගේම තමයි එතුමා කියපු විදිහට ඉස්කෝලක් කියලා තියෙනවා වාර්ෂිකුනේ කරමින් අර වේදනාව මම හිතන්නේ ඊට පස්සේ සිය දහස් ගුණයකින් වගේ මම හිතන්නේ ඒ ශක්තියේ ප්‍රබෝධ පිළිවීමක් ඇති වුණා. කනගාට ඔබිස තමන් කරපු වැඩේ යටවත් වුණේ නැහැ. ඒ වගේ අප්‍රතිහිත ධෛර්යයක් ඒ වගේ නිර්මාණ ශක්තියක් තියෙන මම හිතන්නේ මේ අපේ යුගයේ පහළට අපි විශිෂ්ටම අංගිතඥයක් වඩා විශිෂ්ටම මිනිසෙක් කියන කාරණය. තුන්වෙනි යාමයත් ධර්මශ්‍රී බණ්ඩාර නායකත් අයින් කරලා අපිට මං හිතනවා මාස්ටර්ගේ සංගීතය ගැන කතා කරන්න බෑ කියලා. මං දැක ධර්මශ්‍රී අය ඉන්නවා. මේ ඔබටයි අවස්ථාව. මම මාස්ටර් සහ මාතර සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නේ බෙකට් තොමස් බෙකට් කියන ආර්ථික නිසා. එතුමා වේදිකානාන්තික සංගීත සැකේවා ඒ නාට්‍ය ප්‍රධාන භූමිකාවන් දෙක මාත් රූෂන් ගුලස්සිංහල මම මේකට ලෙසිනුත් රූෂන් කිං හෙන්රි වේදිකාවක් රන් කරනවා. මේ එක්තරා මොහොතක වේදිකාවේදී අපි දෙන්නා කාර්යයකට පස්ස අපි දෙන්නා හොඳ මිත්‍රයෝ. නමුත් අපි දෙන්නා අමනාප වෙලා විශ්වට හම වෙනවා කිං හෙන්රිව අවුරුදු ගානකට පස්සේ. ඒ වේදිකාවේ මේ චරිත දෙක අපි දෙන්නා නිරූපණය කරන අතරතුර වේදිකාවේ ඒ හමු වෙන අවස්ථාවේදී ඒ වේදිකාවෙන් පහළ ඉඳලා කේමදාස් මාස්ටර් ඒ නාට්‍ය සංගීතය සැකේවා. ඒ වෙලාවේ එතුමා ඒ සැකේපු සංගීතය මම දැන් විශේෂ මතක ඇති අපි දෙන්නටම ඇස්වලට හමු වෙනවා. ඒ අතීතය මතකය නිරූපණය කිරීම සඳහා කොයිතරම් දුරට සංගීතය නිර්මාණ ඒ නවනීයන්ට බලපානවද කියන එක මම වේදිකාවේදී ඉගෙන ගත්තේ ප්‍රින්සිපල් කේමදාස්යන්ගේ. ඊට පස්සේ එතුමා මගේ ඒකාධිපති නාට්‍යයට සම්බන්ධ වෙනවා. එතන ඉඳලා කේමදාස් මාස්ටර්ට සංගීතය අවශ්‍ය නැහැ කියන උමා වෙන්නේ. එතුමා සමහර වෙලාවට කියන මේක සංගීතය අවශ්‍ය නැහැ. අංශුලක් චිත්‍රපටි සමහර තැන් මාස්ටර් කියනවා මෙතෙන් කරාපසෙල් සංගීතය අවශ්‍ය නැහැ. ඉතින් අනේ ඉන්නවා විදිහ එතුමාට තිබුණා ඒ ජීවන පළපුරු ප්‍රමන්දනේ එතුමා සැබෑ මනුෂ්‍ය ජීවත් වීම නිසා සැබෑ කලාකරුවෙක් වශයෙන් එතුමා පෝෂණය වූ ආකාරය තුළයි එක තැන්පත් වෙලා තිබුණේ. මම එතුමා වාදිනී. අපි පුංචි කාලේ ඉඳලා අපි ගෙවල් මන්ගේ රාබුන් නේනවා සමක් ඇඳපු යාළුවෝ දෙන්නේ බයිස් කරගෙන. ඒ කෙනෙක් මොරිස් අයියා අනිත් එකනා කවුද කියලා අපි දැනගත්තේ නැහැ. වාදු පොලිසිය හැම අවුරුද්දේම සංගීත සංදර්ශනයක් තියෙනවා. මේ අවස්ථාවේ අපි දකිනවා අර පිටිපස්සේ දෙක රාමුන් වෙන දෙන්නගින් එකෙක් එක ඔලියෙන් දානවා වාද්‍ය සංගීත ඔලියෙන්. සංගීත සංදර්ශනයේදී සර්ම ඇඳලා ඇවිල්ලා එක ඔලියෙන් එක වාදනය කළේ එදා ඒ තමයි ප්‍රින්සිපල් කේමදාස් කියලා අපි කොළඹට ඇවිල්ලා අඳුනගත්තා. ඊට පස්සේ අවස්ථාවේ මට මොන ගැන්නේ තුන්වෙනි යාමයට එන්න පෙර අංශුලක් චිත්‍රපටයේ අංශුලක් වලදී මමත් කේමදාස් මාස්ටර් පාටි අපි තුන්දෙනාම යනවා වැල්ලන් දෙකට. ඒ වෙනකොට ගීතයක් කියලා තිබුණේ නැහැ අංශුලකට. ඒ වැල්ලන් දෙකට ගියාම මාස්ටර් කියනවා පාටි පොඩම කියලා දෙන්න කියලා. පාටි පොලයක් අරගෙන වැල්ලවත් මෝර රෝඩේ මොනේ තිබුණු මූදායින් යනවා. කියලා විනාඩි 15 විතර පස්සේ පතිනවා ඒ පොලේ සතහනක් තියාගෙන. ඒ තමයි එමින් සැරේ ගියාද. ඒ ගීතේ යන පතිට ගියේ විනාඩි 15 20ක් විතර. ඇයි මාස්ටර් අතට දුන්නා? මගේ අතට දෙන්න කලින් මාස්ටර් කියුවා. තරුසි වෙලේ හරි කිව්වා. කිව්වා ඊළඟට දාපත් රෙකෝඩින් දී. අද ලබා මේ රටේ ප්‍රේක්ෂකාගාර අහන එමින් සැරේ විද්‍යාවද කියන ගීතේ රජනී ගෞරවයේ තුමා හිමියන් අතර ඒ ගායනී මඳුර ගායනී හඬ
සුනි නාමේශයකටත් කියන ජයරත්න රත්නමේ නාතර. අද දක්වාම සුපස්ටා තරඟවලට එන තරුණ තරුණියෝ මේක කියන්න ධර්ම උත්සාහයක් අපි නෝන මඟාලු ඉදෙනවා. ඒ උත්සාහයක් එදෙන නිසා තරුණ තරුණියන්ට මඟ අවබෝධ කරනවා. මේ සින්දුව පාත්‍රාගෙන යන්නේ ඔබයි. මේ සින්දුව ආහාර රස විඳින්න ඔබයි. ඒ තමයි ප්‍රේමසිරි ගේමදාස ජීවිතුන් අතර සිටින්. අපිට නැති වුණාද එතුමා ජීවත් වෙනවා. මේ මතකය ඉතාම සොඳුරුයි. අන්සරි පුණ්‍යයාමී චිත්‍රපටි මගේ තුන්වෙනි චිත්‍රපටයේ දෙවෙනි චිත්‍රපටයේ කාන්තාරයේ සීනේ කියලා ගැටි චිත්‍රපටය කාන්තාරු කියන චිත්‍රපටයේ පිටපත නැති වුණා නෙගටිව් පාගේ නැති වුණා කිසිවක් අද නැහැ අපි අතර. ඒ චිත්‍රපටයේ තේමාව මම මාස්ටර් කියලා මාස්ටර් මෙන්න මේකයි පිටපත කියලා මාස්ටර් එතකොට යන්න අද මම ඉන්දියාවේ මොකද චිත්‍රපටයකට සහභාගී වෙන්න දවසේ අවසන්තාවක් කිව්වා එදා ඒ චිත්‍රපටිය නොදැක සම්පූර්ණ චිත්‍රපටයට අවශ්‍ය පසුබිම් සංගීතය සැකෙව්වා විනාඩි 12ක චිත්‍රපටය. ඒ තමයි ඒ හේමදාස මාස්ටර් මම හිතන්නේ එතුමාගේ අහිමිවීම අපේ නිර්මාණවලට අහිමිවීම ඉතාම කාර්යබහුලයි. චිත්‍රපටි වල සහායාධ්‍යක්ෂකවරයෙක් විදිහට හිටපු ඩොක්ටර් ජයසිං ලව්වා ගීත රචනා කරපු ඒ ගීත සිනමා සංගීතයේ සුවිශේෂ මංසලකුණු කරපු ඒ අපූර්ව දේවල් අපි දැන කියාගත්තා ඇහුවක් බැලුවා. මම හිතනවා මේ හැඩේ වෙනත් හැඩයක් හොයාගත්ත තව අපූර්ව අවස්ථාවක් වසන්තයේ දවසක් චිත්‍රපටය. වසන්තයේ දවසක් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අපිත් එක්ක අද ඉන්නවා. ඒ අධ්‍යක්ෂකවරයා මම හිතනවා සුවිශේෂයි. ටී අර්ජුන මහත්මයා මම හිතනවා කේමදාස මාස්ටර් සමග ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් තිබිච්ච දීර්ඝ කාලයක් එකට එකතු වී මිත්‍ර සමාගම් පවත්වපු අපූර්ව පුද්ගලෙ අර්ජුන මහත්මයාණනි මේ ඔබටයි අවස්ථාව. As a saying, if you want to be a member of a flock of sheep, the foremost reason is you have to be a sheep. And ඔබ සිංහලට කීවොත් සිංහලින් sheep බැටළුවා ඒක ගැළපෙන්නේ නැහැ අපේ භාෂාවට. හේතුව භාෂාවේ අර්ථවල් හැදී ඇති වෙන්නේ අපේ සංස්කෘතිය. Sheep is not a part of our culture. නමුත් අප සතෙක් ඉන්නවා මීහරක් රංචුවකට එකතු වෙන්න ඕන නම් පළවෙනි කාරණාව වෙන්න ඕන ඔබ මීහරෙක් වෙන්න. නැත්තම් ඒක කෙරෙන්නේ නැහැ. Mr. Premasiri Kemadasa, I have known him for 50 years. අවුරුදු 50කටත් එහා ආසරයක් තියෙන්නේ. එයා කවදාවත් ලෑස්ති වෙලා හිටියේ නැහැ. මීහරක් රංචුවකට එකතු වෙන්න හෝ මේ හරකෙක් වෙන්න. ඒ හින්දා තමයි at least I consider him, I think most of you all here also must be considering the same, I consider him a legend in the field of music in Sri Lanka. ලංකාවේ වෙනත් fields වල legends ඉන්නවා. In literary field, as singers, but in the field of music, there was only one legend, as far as I know, in the history of Sri Lankan music. මේ legend ගැන කතාවල් ඕන තරම් කරත හැකි. මේ නමුත් මේ රටේ වැඩිම වෙන්නේ කතා විදිහට. හැමතැනම කතාවක්. ඒ කතාවෙන් වැඩක් වෙනවද නැද්ද කියන එක නෙවෙයි, නමුත් කතාව වෙනවා. ඒකින්ද මම මගේ කතාව අරි කරගන්න හදනවා. මේ this legend in the music field did never want to become something
special. Because he didn't have to become something special. He was special. ඒකට හේතුව පෙර කර්මයේ වෙන්න පුළුවන්, పూర్ව කිනක් වෙන්න පුළුවන්. මාස්ටර් උත්පත්තියෙන්ම මියුසික් යදාපු කෙනෙක්. That is why he was able to understand and see music අර කරපු කතාවේ in nature, මූදක ශබ්දේ, කුලංගේ ශබ්දේ, music that දැකපු කෙනෙක්. And he was perfectly right. So, there is nothing master එතන කරපු කතාවෙන් පස්සේ මාස්ටර්ගේ මියුසික් ගැන මට කතා කරන්න දෙයක් නැහැ. එහෙම කතා කරන්න හැදුවොත් මම ඕනේ වෙනවා. But මාස්ටර් ගැන සමහර දේවල් තියෙනවා. දැන් ස්වීනි කිව්වා she was surprised master නටනවා දැකලා. නමුත් මම කියනවා මාස්ටර් තරම් නටපු කෙනෙක් නැහැ කියලා ලංකාවේ. ඒක අර සුයිදී දැකපු නැටුම් විතරක් නෙවෙයි සුයිදී නොදැකපු නැටුමුත් තිබුණා. ඒ නැටුම් ගොඩක් හරියක් දැකලා තියෙන්නේ මම පමණයි. දැන් අනික මාස්ටර් ගැන දැන් අපි අවුරුදු 50ක් තිස්සේ හැම මාධ්‍යයේම ලියවෙලා තියෙනවා, කතා වෙලා තියෙනවා, මාස්ටර්ගේ මියුසික් ගැන ලියවෙලා තියෙනවා, කතා වෙලා තියෙනවා. So there isn't much that is worth තවත් දේවල් කියන්න දෙයක් නැහැ. මාස්ටර් ගැන දැනගන්න ඕන කෙනෙක්ට පෞගේ අවුරුදු 50යි පත්තර ටිකම තෝරගත්තම පෞගිය ප්‍රෝග්‍රෑම්ස් ටික බැලුවම මාස්ටර් ගැන තේරුම් ගන්න පුළුවන්. මාස්ටර්ගේ මියුසික් ගැන තේරුම් ගන්න පුළුවන්. මාස්ටර් ගැන නොදන්න දේවල් තියෙනවා නම් මම හිතන්නේ ඒක ඒ විදිහටම කියන එක තමයි හොඳ. හේතුව නොදන්න දේවල් දැන් දැනගෙන වැඩක් වෙන්නේ නැහැ. ඔබ මාස්ටර් හිටපු කාලේ දැනගත්තා නම් කමන්නේ නැහැ. දැන් දැනගෙන වැඩක් වෙන්නේ නැහැ. Therefore, I will conclude my speech by තවකට යනවා දැන් මේ වෙන්න පුළු විදියට මට හිතෙනවා දැන් මේ කතාවෙන් පස්සේ ෆිල්ම් එකේ සින්දු හරි මොකක් හරි ගායි කියලා. නමුත් මිස්ටර් ප්‍රේමදාසයි මායි අපි ගොඩක් අපේ ආසන තුලින් ෆිල්ම් එකකට මියුසික් කරන්න කොහොමද කියලා කවදාවත් කතා වුණේ. There is a reason for that. When two minds are tuned at the same pitch, speech becomes redundant. It's like love. ආදරේ ඉන්න දෙන්නෙක්ට කතා කරන්න ඕනවන්න. So there was a kind of love relationship between Mr. Kevadasa and me that he understood, I understand. So there is nothing further to say. Thank you. Mama Gurimba sir anuragane samudaya adinayane kalashishya kete inna kawe api radigiri indala me ape arambhe kiyana kam උදේට බස් එකේ සින්දු කියනවා. ඒ වෙලාවට ගයක් වී අනුපයි දෙන්නක් අරගාගෙන සර් ඒ ළමයි දෙන්නම ඉස්කෝලේ ගිහින් වෙලාවට තමයි මුලින්ම අපිට මට මෙතුමත් දකින්න අපි වෙලා කොහොම හරි අපි කරපු දේ හරිම පිස්සුවක්. يعني සර් හරිම රැඩිකල් මිනිස්සේ දේශපාලක වශයෙන් බව හිතන්නේ අපි මේ කතා කරන ඔබගේ නිර්මාණ සියල්ල ඇතුලේ ඒ කාලේ හැටියට ලෝකේ ගොජ දම්මින් තිබුණු වාමවාදී බලවේගවල දේශපාලනය ඔහු තුළ තිබිච්ච සැබෑ දේශපාලනික ජීවගුණයෙන් ඊට පුද්ගලෙක් කියලා. ඒ නිසා ඒක මම හිතන්නේ කොහොම වෙලාවට කලා විචාරයේදී කොයිතරම් සාකච්ඡා කරනවද මම දන්නේ නැහැ. නමුත් ඔහු සම්ප්‍රදායේ පිටතින්ද
thinking out of the box කියන જાතියේ උද්වේලේ පාඩ පත් වෙන්නේ ඒ විත්‍රවගාරී වැඩිකල් ගතිය ආන්නේ සංගීතයේ ඔස්සේම පමණක් නෙමෙයි ඔහු තුල බලපී දේශපාලනික ජීව ගුණේ හින්දා ඒ ඒත් එක්කම මෙවැනි පුද්ගලෙක් අපිට සංගීතයට වඩා අපි අගය කරන්නේ මේ ඒ කාලේදී මේ දේශපාලනික මොහුගේ සංගීත ශිල්පයේ පුද්ගලික ඒක තියනවා නම් අපි මොහුගේ ආධාරයෙන් අපිට ළඟා ගන්න අපි අර විවිධාකාර අපි කරපු දේ තමයි අමරදේවගේ සින්දු බයිලා කරලා කියනවා ජෝතිපාලගේ සින්දු අමරදේවගේ හැටියට කියනවා ඔන්නෝ විකාර කරනකොට සර්ට ඉතින් හරෙම හිනහමේවල ඉතින් ඕකත් එක්ක ඇවිල්ලා යම් හෝ කාලයකදී සර්ට කියපු කතාවක් තියෙනවා මොකද සංගීත අංශයේම කටයුතු සාම්ප්‍රදායික උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය කරමින් යනවා ඇයට මේ පිස්සුවටවත් නිකමටවත් මේ නව අත්හදාගන්න පස්සේ ඕම වෙන්නේ නැති කාලයක් නේ එහෙම ගත්ත පස්සේ මේ ආර්ථිකයේ පිස්සුවට මේක කරන එක ගැන සර්ට හැමදේම අත්හදාගන්න කරගෙන හිටපු කෙනකින්ද අපිව තියා බැලුවා වෙන විදියට සර් තෘප්තිමත් වෙච්චි වැඩක් තාම කරලා තියෙනවද කියලා මන්නම් දන්නේ නැහැ එයාට එයා ද බෙස්ට් ඔෆ් නතින් කියලා දැන හිතියේ නමුත් තිබිච්ච සීමාවන් අස්සේ කරේ කල හැකි පමණේ දේ පමණයි ඒක මම හොඳටම දන්න දෙයක් ඒක මගේම අත්දැකීමක් ඒ කියන්නේ මානසික කියන්නේ පටන් ගත්තේ මම මානසිකලට දැනිට දැන් මේ සුවිනී ජීව වගේ මේ සංගීතඥය කොහෙන්ද මේ නැටුම් දන්නේ කියන එක. ඒ වගේම දෙයක් තමයි මේ නැටුම් ඉගෙන ගත්තේ නැති සංගීතයේ පමණක්ම හරහා දැන කේමදාස කොහොමද ආර්ට් දන්නේ කියන එක. දැන් මම මානසිකේ පොස්ටර් එක කරන්න විෂුවල්ස් පහනක් විතර කරා. අන්තිමේට මේ තනිකර අමූර්ත රූපය තමයි ඔහු තෝරගන්නේ මම බොහොම ප්‍රසන්ටේෂනල් කියන්නේ නිරූපණාත්මක ආකාරයේ චරිත පේන විවිධාකාර ස්කෙච්ස් ගන්නවත් වෙනලා එයා ඇත්තටම මම දකින්න හැටියට එයා මේ මියුසික් කියන නාදය පාවිච්චි කරපු විෂුවල් ආටිස්ට් කෙනෙක්. එයා අපිට පෙනෙනවා කේමදාස සංගීතය. ඒකයි අපි මේ තරම් එකට වහ වැටෙන්නේ. ඒක ඇහෙනවා නෙවෙයි. මොකද ඒක දෘශ්‍යමානයේ පවතින සංගීතයක් කොහොම සතුව පැවතුනේ. ඔහු විසින් ගීත සාහිත්‍ය කන පිට කොක්කම කන පිට කියන්නේ මොකක්ද මහා පෙරලියක් කරන්න යොමු කරපු අර සංගීතාරණියේ දඩයක් කාර්යයක් කියන අවස්ථා දෙකක් මම මතක කරගන්නවා මම කතා කරනවා එකක් මෙතුමා නිර්මාණය කරපු සිරිවතුන චිත්‍රපටියේ කන්‍යා ගීතය මොහුගේ අතින් ඔහු තමයි ලියවන්නේ ඒ වගේම සුනිල් ආරියන්ත මහත්තයාගේ දැස නිසා චිත්‍රපටියේ ලාහිර දාසා ගීතේ කියන්නේ ඒ එතෙන්ද ඔහු මේ යම් හෝ ලේඛකයෙකුට සාහිත්‍යකරු දෙනවා කියන්නේ ඒ වෙනකොට ලංකාවේ ඉහිස් පුදුමින් පිළිගන්න හිටපු මහගම සේකරයන් ලියපු ගීතයක් ප්‍රතික්ෂේප කරන තමයි සුනිල් ආරියන්ත මහත්තයා කියන්නේ එතකොට මේ අපේ වචන හරහා ඔහු තුල වැලිතිච්චි අතිශය සියුම් ලෙස විනිවිද දැකීමේ දැනුම ඒක මොකද්ද ඒකට ඉව කියනවද පෙර සංසාරෙන් දිනාපු දැනුම කියනවද මොකක්ද කියන එක ඔබට බාරයි හිතාගන්න ඔහු යන මෙහි පහළ වූ අපූර්වතම නිර්මාණ කරුවෙක් වාය නොවේ නම් දෙතුන් දෙනාගේ ඉදිරියෙන් ඉන්න මාස්ටර්ගෙන මට කියන පුද්ගලයා අධ්‍යක්ෂකම තමයි එතුමා ඉතාම විශිෂ්ට ගණයේ වෘත්තීය වේදියේ මාස්ටර් නිර්මාණගෙන දෙන ඔයාලේ අමුතුම මොකද ඒක අධ්‍යක්ෂවරයෙක්ගෙන් තව අධ්‍යක්ෂවරයෙකුට චිත්‍රපටිය වැඩ ගන්නකොට මට අමුතුම ඕන සිදුවීම් රාශියක් කියලා මට අද වගේම මතකයි අපි වෙදහාමිලේ සඳහන් ගීතය නිර්මාණය කරනකොට දෝවිල්ලෙන් සතුනුලියේ ගීතේ අපි මාස්ටර්ගේ ගෙදර තවාලි මේ ගැන කතා කරගෙන සිටියා අධ්‍යක්ෂවරයා ජයන්ත පන්දසිරි ඔබ ඉන්නවත් දන්නේ අපි අතර මේ වෙලාවේ ඒ ගුරුවරිය අර මාස්ටර් දරුවන්ට මේ ගීතය උගන්වන ගීතය නිර්මාණය කරන අවස්ථාව ආපුවම ඒ සඳහා තිබුණු ජනගීයක් තෝරාගෙන ඒ ජනගීය තමයි
නිර්මාණය කරන්නට අපි සැලසුම් කරන්න හිටියේ. මාස්ටර් ඒක හගෙන ඉඳලා මාස්ටර් නැගිට්ටා උඹේ නැගිට්ටා ජීවන නිරතාවයක් තිබා. සමහර උඩට කරලා දෙගෙන නිර්මාණ කතිය බලාගෙන හිටියා. විනාඩියක් ඊට පස්සේ යාමෝද අපේ ඉඳගෙන ගිහලා නෑ අපි මෙහෙම දෙයක් කරමු කියලා එවලේ මොබිලෙන් සතුල්ලියේ තොලිපා එතන ඉන්නවා. ඒ ගීතේ ගැයු ශිල්පීය ඒ ගීතේ නිර්මාණය වෙච්ච ආකාරය මට මාස්ටර් පිළිබඳව කියන මතකේ ඉතාමත්ම අමතක නොවන සිදුවීමක්. ඒ වගේමයි පරට්ටුවගේ සිරිමැදුරට ලුසන් මුලක් සිංහල මහතා නිර්මාණය කරපු ගීතය. ඒ ආදී වශයෙන් මාස්ටර්ගේ විශ්වකර්ම එක්හැලියට දැනෙන ඒක ඔහු මං හිතන්නේ ඔහු රැගෙන ආපු ඒ වාග්යේ ලැබුණු ඔහු තිබුණු ඒ නිර්මාණ ශක්තිය මං හිතන්නේ අපූර්වයි. මට දිගින් දිගට කියන්න පුළුවන්. එතන මේ කතාව අවසාන කරන්න යරිත් කතාව මාස්ටර් ගැන මගේ තියෙන මතකය තමයි ඔහු සමග වැඩ කරපු චිත්‍රපට සංකීර්ණක විශාල සංඛ්‍යාව පුරාවට ඔහු තමන්ගේ කාර්ය වෙලාවට කරපු අනිත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටු. විශේෂයෙන්ම තමන්ගේ ශිල්පීන්ගේ සුවසාධනයකින් පෙනී හිටු අපූර්ව මනුස්සය. මොකද ඒ මනුස්සයව ස්මරණය කරන්නට මේ වෙන අවස්ථාවක් ලැබීමය අපි අවංකවම සතුටු වෙමු. ස්තුතියි. ප්‍රසන්න ප්‍රසන්න කාලගේ ඔහුගේ පළවෙනි චිත්‍රපටය සිසිල ගිනි ගනි. ප්‍රසන්න මේ ඔබටයි අවස්ථාව. අපි සියලු දෙනාම දැක්කගේ මානවලින් සාමිතන්දී නොදැකපු ගොඩු හදවතත් මේ දානේ ඇතුළු. මම විශ්වාස කරනවා ඔහු මියෙන තුරා සංගීතයේ සමග ඒ භාවිතාව සමග අරගෙන කරපු සංගීතයේදී විශේෂයෙන්ම සිනමා සංගීතයේදී කේවදාසයන්ට පෙර යුගයේ සංගීතයේ බොහෝ වෙලාවට අසුරු සංගීතයේ භාවිතා කරේ ඉරිගන්නයි. නැතිනම් අපි කියන අඬන තැනක් තියනවා නම් සංගීතඥයා අපිව තවත් ඇඳරින්න තමයි සංගීතඥයා කාර්යය හැටියට හිතුවේ. අපි කියනවා මේක අන්ඩර්ලයින් කරනවා කියලා. මෝෂන් එකක් ඇඟීම ඉරිගැසීම. මෙය ලංකාවේ වෙනස් කළේ කේමදාසයන්. කේමදාසයන් කරුණු දෙකක් ඒ වෙනස් කිරීම කරා. එකක් ඔහු මේ ඉරිගැසීම වෙනුවට සංගීත ඛණ්ඩයේ පසුබිම් සංගීත ඛණ්ඩයේදී ඒ චිත්‍රපටයට අවශ්‍ය පසුබිම සහ වාතාවරණය අපි කියන මූඩ් ඇන්ඩ් ඇට්මොස්ෆියර් එකක් ඇදෙනවා. අපි දැක්ක ධර්මසිරිය අයියාගේ තුන්වෙනි යාමේ ඒක අපි දැක්කා. පටි අයියාගේ වමුරේ චිත්‍රපටි අපි දැන් ඒ දකුණු කොටස්වලින් ඒකයි කරේ. ඒ වගේම බොහෝ දෙනෙක් නොදකින කාරණේ තමයි කේවදාසයන් ශරීර අර ඉරිගස්න වෙනුවට බාහිර සිදුවීමට දකින සිදුවීමට සංගීතය සපයනවා වෙනුවට ඒ චරිතයේ අධ්‍යාත්මයේ ගැඹුරුම තැන දැනෙන ගැඹුරුම තැන අපිට දැනෙන්න සැලැස්සුවා. ගුරුහදවත මතක් කරගත්ත විදානි මතක් කරගත්ත මේ දකින්න පුළුවන්. මම හිතනවා ඒ නිසා ඔහු මේ කාර්යභාරයේ ඊට පෙර අපි දැක තිබුණේ නිසා මේ රටේ සිනමා සංගීතය මම බොහෝසක් කියන්නේ විප්ලවීය වෙනසක් ඇති කළ සංගීතඥයා හැටියට. සිසිල ඉගෙනගන්න චිත්‍රපටිය බලලා මගේ පළවෙනි චිත්‍රපටි බලලා සරසවි චිත්‍රාගාරේ ආපහු අපි වෑන් එකේ ඉස්සරහා මම කෝ කිව්වා මේ චිත්‍රපටියේ සංගීතය ඕනේ. මම බොහෝ සතුටු වුණා. විශ්වාසය ලැබී එම ඒකවත් ඊට පස්සේ වටිනා මේක අංගෙ බොහොම ටිකයි යෝර. මොකද එමුදාසයන් දැනගෙන හිටිය සිනමා සංගීතයේ සිනමාවයි අතර තියෙන කිසියම් ගැටලුවක් කියලා. ඒක තමයි සිනමාව මාධ්‍ය දූතේ ප්‍රමුඛ කරගත් මාධ්‍ය. මේ මාධ්‍ය බොහොම තත්ත්ව ස්වરૂපයක පිටු. ඒලා තියෙන සෑම රූප රාමුවකම තත්ත්ව ලෝකේ. නමුත් සංගීතයේ වියුක්ත මාධ්‍ය මේ විුක්ත මාධ්‍යයි තත්ත්ව මාධ්‍යයි කොහොමද දෙක එකට අහු කරන්නේ? චිත්‍රපටයකින් රූපයක් රූපයක් අපි කියනවා සංස්කරණය කරන නැත්නම් සංඝටනය
රසයක් මතු කරනවායි සුසුබරි කරවක. ඉන්සර් සංගීතයේ අත්‍යවශ්‍යමද? කෙමිලාසෙන් කවුලට චිත්‍රපටයක ඉන්සර් සංගීතය පුරවන්න උත්සාහ කරන්නේ සමහර අය උන්ගේ කලාවට වෙන්නේ නැති. මම සිසිලගේ නිජ ගිනිගනි චිත්‍රපටයේ ඉතාමත් අඩු බොහොමංග නිර්මාණය කරපු චිත්‍ර සංගීත නිර්මාණය කරපු චිත්‍රපටය අතරේ ඉතාමත් අඩු කාලය. නමුත් ඔහු අර මම කිව්ව දෙවැනි දේ කරා. ඒක තමයි මේ චරිතයේ අධ්‍යාත්මය අපිට දැනෙන සැලස්සුව. ඉතින් මම හිතන්නේ ඔහු කරපු දේ ඒක තමයි සෑම විටම කලාකරුවන් හැටියට විශිෂ්ට කලාකරුවන් ලෝකේ කරන්නේ. යම්ුරුම තැන ස්පර්ශ කරන්නේ. ඉතින් මම කේමදාසයන්ට ඒ සඳහා සදා නැගෙන්නේ. සනත් ඔබට කොහොමද කේමදාස මුණ ගැහෙන්නේ? මේ වගේ සුවිශේෂ අවස්ථාවක සංගීතයේ පිළිබඳ සුවිශාල දැනුමක් තියෙන මේ වගේ විශාල දෙයක සංගීත ඥානය පිළිබඳ මම කිසිම දෙයක් කතා කරන්න කැමති නැහැ. ඒ පිළිබඳ විවිධ අදහස් මතු වුණා. මට සංගීතයේ පිළිබඳ තියෙන ඉතාම අවම දැනුමක් පමණයි. එසේ වෙතත් ඉතාම හම්බෙන් සිනමාවට පිවිසි මම ඒ පැවැත්ම සඳහා මේ සිනමා ලෝකයේ එහෙම සංචාරය කරද්දී සිනමාවේ විවිධ දැවැන්තයන් විවිධ අවස්ථාවලදී මුණ ගැහෙනවා. ඒ දැවැන්තයන් වූ අවස්ථාවලදී මගේ වාසනාවකට මට ආශිර්වාදාත්මකව උදව් කරනවා. කේමදාස මහත්මයා වගේ කෙනෙක් මට හම්බ වෙන්නේ ඉතාම අහම්බෙන්. ඒ මගේ සදාකාලික මිත්‍ර ටී අර්ජුන මහත්මයා මාර්ගයෙන්. එතුමාගේ මාර්ගයෙන් සමහර වෙලාවට එතුමා කේමදාස මාස්ටර්ගේ ගෙදර ඉන්නකොට එතුමාව ගන්න යන වෙලාවල්දී සුළු කතා බහක් කරත් එක්තරා අවස්ථාවකදී කේමදාස මාස්ටර් සමග එකතු වෙන්න ලැබෙන්නේ 1983 අපි තිබුණු කළු ජූලියේදී. ඒ කළු ජූලියෙන් වෙච්ච තද බල විනාශය නිසා ඒ දෙමළ සහ අනිකුත් අපේ නිර්මාණකරුවන් විශේෂයෙන්ම සංගීතයට සම්බන්ධ ඒ වගේම සමහර කාර්මික ශිල්පීන්ව හොයාගෙන අපේ සිනමාවට සම්බන්ධ කීප දෙනෙක් ඒ අයවගේ දුක සැප හොයන්න උත්සාහ කරනවා. ඒ අය අතර ප්‍රමුඛ ස්ථානයක කේමදාස මාස්ටර් ඉන්නවා. කේමදාස මාස්ටර් තමාගේ සංගීත කටයුතු වලට සහභාගී වුණු සියලුම ඒ දෙමළ සහෝදර සහෝදරියන්ව හොයනවා. මෙම හොයාගෙන යනකොට එක දවසක් ඔහුට දැනගන්න ලැබෙනවා පත්තල ගෙදර ගුරු නිවාසයේ රොක්සාමි මාස්ටර් එයාගේ පවුලත් සමඟ සම්පූර්ණ ළමයිනුත් එක්ක එතන දුප්පත් ජීවිතයක් ගත කරනවා කියන ඒ ස්ථානයට යන්න ඒ වෙලාවේ තිබුණු අති භයානක තත්ත්වයේ මත මාස්ටර් මට කතා කරනවා. මොකද අනික් අය ඒ වෙලාවේ විජය රවීන්ද්‍ර මාලිනී සිරුන් දෙනා මේ කටයුතු වලට සහභාගී වුණා. ඉතින් ගගාත්‍ර චිත්‍රපටයේ ඉඳලා ගතුණාට පස්සෙත් මට යම්කිසි ආකාරයක මහජනතාවගෙන් සිවිල් බලයක් තිබුණා. ඒ මූණ පෙන්නගෙන අපි පත්තල ගුදු නිවාසයට ගිහිල්ලා රොක්සාමි මාස්ටර්ව එතනින් අරන් එනවා අස්සම් කරලා. අන්න ඒ ගමනේදී තමයි මේ මාස්ටර් සමග මට වාහක් කිට් වෙන්න පුළුවන් වුණේ. මාස්ටර්ගෙන් තිබුණු මේ මානව දයාව ගැන මම කතා කර යුතු නැහැ. එනේ ඒක මම හිතන අද වගේ දවසක ඒක වැදගත් වෙන්නේ අදත් අපි මුණ පාලා තිබෙන සමහර ප්‍රශ්නවලට. එසේ වෙතත් කුඩා කාලයේ ඉඳලා විවිධ ජාතීන් සමග ජීවත් වෙන්න පුළුවන් වෙච්ච මට ඒ මාස්ටර් කියලා දුන්නදී මාස්ටර් ඒ කරපු දේ අගය කරන්න පුළුවන්කම තිබුණා. ප්‍රසන්න සිසිල ගිනිගනි චිත්‍රපටයේ මාස්ටර් තෝරාගත්තට පස්සේ ඒ තෝරා ගැනීමකටවත් වෙන කිසිම තෝරා ගැනීමකටවත් ඔහුගේ නිර්මාණ කටයුත්තකට මම අත ගැහුවේ නැහැ. නමුත් ඔහු කිව්වා වගේ මාස්ටර් අර විදිහට සිසිල ගිනිගනි චිත්‍රපටිය සඳහා සංගීතය බොහොම අඩුවෙන් ඉඳෙව්වේ. නිෂ්පාදක යමුනේ මම මට එහෙම සල්ලියක් තිබුණේ නැහැ. ඉතින් දවස් දෙකක් සාමාන්‍යයෙන් ගන්නවා ඕෂිස් දෙකක්වත් ගන්නවා මේ වැඩේට. ඉතින් දෙවෙනි දවසේ සල්ලි ගෙවන්න ලෑස්ති කරගෙන මම හිටියා පළවෙනි දවසේම වැඩේ ඉවර කරා මාස්ටර්. ඉවර කරපුවා මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. මම මාස්ටර් කියලා අවංකව මේක කියපුවාම කිව්වා ප්‍රශ්නයක් නැහැ. මම මේක අයද කියන්නම් හෙට සල්ලි ගෙනල්ලා දෙන්න කියලා. මට සල්ලි හම්බෙන්න තිබුණේ කියලා ඊට පස්සේ දවසේ. ඉතින් මේ වගේ හුඟක් දේවල් ඔබ තියෙද්දී මට වැදගත් වෙන කරුණ තමයි එකමත් දෙක රටක චිත්‍රපටිය මම අධ්‍යක්ෂණය කරන්නේ එමිල් සෝලාගේ ෆ්‍රාන්ස් කෙටි කතාවක් තමයි. ඒකේ සිංහල නම තිබ්බේ ආදරේ ඉතර අවස්ථාවක් කියලා.
මට හරි ආසාවක් තියෙනවා මේ චිත්‍රපටයේ නිර්වචනය මම ලියලා තිබුණත් මේකේ සංගීතයට ටිකක් සම්බන්ධ කතා පුවතක් මේක තුළ තියෙන නිසා මාස්ටර්ව සම්බන්ධ කරගන්න. නමුත් මාස්ටර් කියලා කියන්නේ මම හිතන්නේ ආචුනි කිව්ව විදිහටම ඒ ලෙජන් කියන වචනයට මාස්ටර් සමාන කරනවා නම් ඒකට තව සමාන කරන්න පුළුවන් අපේ සිනමාවේ ඉන්නේ තාම සුළු චරිත කීපයක් පමණයි. ධර්මසේන පතිරාජයන්ගේ ධර්මසිරි බණ්ඩාරනායකයන් සමග වැඩ කරලා ඒ බඹරු වැවින් හංස විලක් වගේ චිත්‍රපටවල ඒ දක්වන විශාල සංගීත ඒ වින්දනයේ මිනිසුන්ට ලබා දුන්න කෙනෙක්ගෙන් මම කොහොමද ආධුනිකයෙක් විදියට මම රංගන ශිල්පියෙක් වාට නිර්මාණ ආධුනිකයෙක් විදියට මම කොහොමද මාස්ටර්ට කතා කරන්නේ. මට අද වගේ මතකයි KW කරන මහත්මයාගේ මරණය දවසේ අනන්තෙදී එතෙන්දී මම මාස්ටර් කිව්වට කියනවා මේ මාස්ටර් මම වැඩක් කරන්න හදනවා කතන්දරයක් දිනවා මාස්ටර්ට පුළුවන් නම් උදව් කරන්න කියලා. කතන්දරේ මොකද කිව්වම මම කියනවා මේ එමිල් සොලේ කතන්දරයක්. එහෙනම් මට ගෙනත් දෙන්නකෝ බලන්න කියලා. මම තිර රචනය දෙන්නේ නැහැ. මං හිතනවා මේ තිර රචනය දීලා මාස්ටර් අකමැති වෙයි කියලා. ඒ නිසා මම පොත ගිහිල්ලා දෙන්නේ. ඒ දුන්න දවසේ බහුවනිද උදේ වෙනකොට මාස්ටර් මේ පොත කියවල ඉවරයි කියලා අඬ ගහලා මේක අපි කරමු මේක පුදුමාකාර කතන්දරයක් මේක කරන්න පුළුවන් නම් මේක ලොකු දෙයක් කියලා විශාල ධෛර්යයක් දෙනවා. ඊට පස්සේ මම තිර රචනය දෙනවා. ඒ චිත්‍රපටයේ නිර්මාණයවත් තිර රචනයවත් මගේ රඟපෑම පිළිබඳව කිසි දෙයක් කියන්නේ නැහැ. නමුත් මේ කතන්දරේ කියවල ඉවර වෙනවා පොතේ කතන්දරේ කියලා ඉවර වෙනවා. එතන තමයි වැදගත්ම දේ. මාස්ටර්ගේ හිතට ආපු සමහර දේවල් මාස්ටර් කියුවා. සමහර චරිත ගැන අපු කිව්වා. දැන් සුයිනි කිව්වා වගේ මේ නැටුම් ගැන සමුගක් දේවල් පිළිබඳව අර්ජුන කිව්වා වගේ එතුමා දැනගෙන හිටියා. ඒව මට දිර්වචනයට එකතු කරන්න පුළුවන් වුණා. ඒ චරිත පිළිබඳව කලින්ම කේමදාස් මාස්ටර්යන් කරපු විග්‍රහය මට ඉතාම වැදගත් වුණා දිර්වචනයේ ගොඩනැගෙන්න. ඊට පස්සේ මම මේ චිත්‍රපටයේ දිර්වචනය කරලා චිත්‍රපටයේ දර්ශනගත කරනකොට එතුමාගේ සුවිශාල සහයෝගයක් මට ලැබුණා. නමුත් චිත්‍රපටිය දකින්න එතුමා ජීවත් වතර හිටියේ නැහැ. නමුත් ඒ අවසාන කාලේ තාම රෝගාතුරව සිටියේ. මම හිතන්නේ වෙන කෙනෙක් නොකරන දෙයක් එතුමා ස්පිරිතාලයෙන් ඇවිල්ලා ඒ දර්ශන දිහා බලලා අවශ්‍ය කරන සංගීත කණ්ඩායම් ලබා දුන්නා. මට එක දෙයක් කියලා මම සමුගන්නම් මම මෙච්චරලා කතා කරන්න හැදුවේ නැහැ. මම මේක කොහට කරේ කියලා නැහැ. මේ චිත්‍රපටිය සාමාන්‍යයෙන් සිදු සිනමා වලවල් වලදී නෝට අපි කරන්නේ ඉංග්‍රීසි උපශීර්ෂ පාඨ යදනවා. මම මේක ප්‍රංශ කතාවක් හින්දා මම ප්‍රංශ උපශීර්ෂ පාඨ යදපු නිසා බෙල්ජියම් චිත්‍රපටි වලකට මට මේක යවන්න පුළුවන්කම තිබුණා. මොන්ස් චිත්‍රපටි වලට චිත්‍රපටි කරන්නේ 2006 තිරගත වෙන්නේ 2009 2012 තමයි මම මේක යවන්නේ. මම මේ මොන්ස් චිත්‍රපටි වලට ගියා. මොන්ස් චිත්‍රපටි වලදී සම්පූර්ණ ප්‍රධාන භාෂාව ප්‍රංශ භාෂාව. කතා කරන්නේ සේරම දේවල් වෙන්නේ එතනින්. ඒ වගේම අප්‍රිකානු රටවල් වලින් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඉතාම දියුණු අන්දමේ සිනමා ශාලා තිබෙනවා. BGS ක්‍රමයට තමයි මගේ චිත්‍රපටයේ සංගීතය කරලා තිබ්බේ. නමුත් මම අපේ සිනමා ශාලා අවතක් සේරු කරන්නේ නැහැ, නොකරන්නේ නැහැ. ඒ BGS ක්‍රමයට ඉන්දියාවේ කරද්දී මට ලැබුණු ඒ මම අහපු දේ මම ලංකාවේ කොහෙවත් ලැබුණේ නැහැ. නැවත වතාවක් බෙල්ජියම් නුවර බෙල්ජියම් රටේ මොන්ස් නගරයේදී අර මාස්ටර් කරපු ඒ සංගීත කණ්ඩායම් වෙනුව අහන්න ලැබුණා. මම විනාඩි 10ක් 15ක් යනකම් මට කතා කරගන්න බැරි වුණා. ඒ මිනිස්සු මගෙන් අහනවා ඇයි මේ ප්‍රොජෙක්ෂන් එකේ මොන හරි වට අප්සෙට් එකක් තියෙනවද කියලා. නෑ මට මාස්ටර්ව මතක් වෙනවා. ඒ සම්පූර්ණයෙන්ම විචිත්‍රපටිය නෙමෙයි. ඇයි මේ සංගීතවේදියා කවුද? මේ සංගීතවේදියා කරපු ඒ ඉතිහාසය මොකක්ද? ඉතින් මේක මට උත්තර දෙන්න ඔබත් අමාරු උගත් ප්‍රශ්නයක් වෙයි පංස භාෂාවේ. මට අදත් දැනෙනවා මගේ එකමත් එක රටේ චිත්‍රපටිය තිරගත වෙන වෙලාවේ එතුමා ජීවිත මතර හිටියා නම් ඒක මට විශාල ධෛර්යයක් දෙනවා. මට තව ඉදිරියට කියන්න ඕනේ. අපේ ප්‍රවීණයන් රාශියක් ඉන්නවා. ඒ වගේම අත්දැකීම් රාශියක් ලබා ගන්නව පිරිස ඉන්නවා. ඒ පිරිස ඒ තමන්ගේ දැනුම එවන්ට තමන්ගේ ආශිර්වාදය තමන්ගේ අත්ද ඊළඟ පරම්පරාවට හැම වෙලෙම ඔය මාස්ටර් ලබා දුන්න විදිහටම ලබා දුන්නද කියන දේ තමයි වැදගත් වෙන්නේ. එහෙම මුතුංග ගුණයක් මාස්ටර් ළඟ තිබුණා. ඊළඟ පරම්පරාව ආධුනිකයෙක් වුණත් ඔහුට විශාල ධෛර්යයක් දීලා තමන් තුළ තිබෙනා වූ සියලු දේ කිසිම අඩුවකින් තොරව දෙන්න පුළුවන්කම තිබුණා. අද මම හිතන්නේ නැහැ ඒ තත්ත්වයෙන් කෙනෙක් එයා අපිට හිතන්න පුළුවන් කියලා. ඒ යන්නේ බලද්දී
මාස්ටර් සදාකාලිකයි මාස්ටර් සදාකාලිකවම අපිට ඉන්න අමරණීය පුද්ගලයෙක් කියලා මම කියන්නේ මම හිතන්නේ කුංචි ස්තනක් පිරවීමක් විදිහට එවැනි දේවල් ගැන කුංචි සටහනක් තබාගෙන කේමදාස මාස්ටර් ගීතයට කරපු දායකත්වය ගැනට එන්න කලින් මම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනට ආරාධනා කරනවා අපිට ලොකුවට අහුවෙච්ච නැති එහෙත් මගහැර නොහැකි වූ ඒ අපූර්ව මැදිහත් වීම ගැන වඩා හොඳින් දන්නෝ ඇත්තේ ඔබයි ඒ ගැන කුංචි යමක් කියන්නේ නිර්මාණ ජීවිතයේ හැම ප්‍රතිපදක්ම අපිට සාධාරණ අසු කරගන්න අමාරුයි නමුත් ඊට කලින් මම කැමති මේ අද සාකච්ඡාවේ මතුවෙච්ච නිරන්තරයෙන් මතුවෙන එක කාරණයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න දැන් ස්වීඩිගෙන් පටන් ගත්ත මාස්ටර් මේ නර්තනය පිළිබඳ තිබිච්ච ඉන්සයිට් එක නැත්තම් අන්තර්ඥානය දැන් මේ වගේ කාරණා ගණනාවක් සංග චිත්‍රපටිය සම්බන්ධයෙන් අපේ සිනමාකරු ප්‍රසන්න එහෙම කිව්වා මේ වගේම දෙයක් කියන්න පුළුවන් නාට්‍ය සම්බන්ධයෙන් නාට්‍ය මාස්ටර් වැඩ කරපු නාට්‍ය වේදිකාව සම්පූර්ණ වේදිකාවේ නාට්‍ය සංගීතය සම්බන්ධයෙන් එවකට තිබිච්ච අදහස් සම්පූර්ණ මාස්ටර් පෙරලට ලියන්න භාජනය කළා කියන එක මගේ විශ්වාසය. ඒ නිසා විශාල බලපෑමකුත් මාස්ටර්ගෙන් සිද්ධ වෙනවා මේ ඒ නාට්‍ය රිද්ම ගොඩනැගීමේදී දෙපැත්තම මේක සිද්ධ වුණා. මේ මේ කාරණාවලදී මේන එක දෙයක් තමයි ලොකු ප්‍රහේලිකාවක් මාස්ටර් ඉදිරි කරලා යනවා මේ ඔක්කොම දැනගෙන ඉන්නේ කොහොමද කියලා. ඇත්තටම ඒ කාලේ බැලුවොත් ලෝකයේ මේ මේ ක්ෂේත්‍රවල ඉහළම පෙරමුණේ තිබිච්ච අදහස් වෙනවා. ඕ මේ අභිගෝති පෙරමුණේ තිබිච්ච ජයග්‍රහණ වල මේ කොහොමද ඔක්කොම දැනගෙන හිටියේ කියලා. මේක අත්‍යවශ්‍ය ප්‍රහේලිකාවක් කර ප්‍රඥෙක්ගේ සමහර කෙනෙක් කියනවා මට මන් දන්නවා අමරදී මාස්ටර් තරක් කිව්වයි කියලා මිනා පෙර ගාන්ධර්මික කොයි එක දිස්ත්‍රික්කේ ඒ වගේ මොකද මේක දාගන්න බෑ මොකක්වත් රාමුගුණේ පැහැදිලි කරන්න බෑ කොහොමද අපිට දන්නේ කියලා මම දැකපු දෙයක් තමයි අර මාස්ටර්ගේ තිබුණ පුදුමාකාර හැකියාව අර පියාඹන ගමන් දේවල් අල්ලගෙන ඉීමේ හැකියාව වේගෙන් පියාඹන ගමන් මඩපිටේ තියෙන දේවල් අක්කර අල්ලා සරකට දාගන්නවා මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ඒක ඉතාම විශිෂ්ට අදහස් මොහොතින් අල්ලගෙන ඉන්න තමන්ගේ කරගෙන ඊට පස්සේ ඒක ලොකුවට එතන ගිහට තමන්ගේ දා ගොඩනගීමේ හැකියාව මාස්ටර් දිනුනා ඒක තමයි ප්‍රාඥ හැකියාව දැන් කේමදාස මාස්ටර් කරපු සමහර අවස්ථාවලදී ඉතාම තිබුණ ප්‍රශ්නයක් කේමදාස මාස්ටර්ගේ නිර්මාණ මේ ප්‍රමේ වෙන්නේ නැහැ මාත්‍යාර වට තහනම් ඒ වගේ අවස්ථා තිබුණා සමහර වෙලාවට දැන් වෙන දියුණු ලෝකේ දියුණු රටවල දියුණු මාත්‍ය කරන වැඩක් කරන මේ වගේ පුරෝගාමී සංගීතය ආපම ඒවා අධ්‍යාපනික වැඩක් කරන මාත්‍ය අරගෙන යනවා මිනිසුන්ට උගන්වන්න ඕනේ අධ්‍යාපනයක් වශයෙන් මේ වගේ නිර්මාණ අරගෙන නමුත් මාස්ටර්ගේ නිර්මාණ අර චිත්‍රපටයේ ජනප්‍රිය නිසා එහෙම ගියා සාමාන්‍ය ගායනා ජනප්‍රිය නිසා එහෙම ගියා නමුත් වේදිකා නිර්මාණවත් මාස්ටර්ගේ අනිත් සුවිශේෂ නිර්මාණවත් එච්චර මම හිතන්නේ මිනිසුන්ට අහන්න හැකියාවක් තිබුණේ නැහැ මොකද මාධ්‍යව ගස්තේ නැහැ ඒකයි මම හිතන්නේ කලදාක ප්‍රදීප මම හිතන්නේ වේදිකා මණ්ඩල ශිල්පියක් විදිහට සහ ගායිකාවක් විදිහට ඔබට මේ අපූර්ව පිළිසාව දීප වරක් වුණගෙනවා මම හිතන්නේ මේකදී අපි ගීත තෝරග ගීතයක් තෝරගන්නත් කොහොම අපිට තියෙන ඉතාම අවම පහසුකම් සහිතව නමුත් රස විඳින්න පුළුවන් කියන කාරණාවත් එක්ක අපි තෝරගත්තේ දුමිල්ලෙන් ගීතේ මම ඒ ගීතය ගායනා කරන්න ආරම්භ කරන්න මත්තෙන් මම ආසයි ප්‍රදීපට කොහොමද මාස්ටර් හම්බුනේ කියලා දැනගන්න මම හිතන්නේ ප්‍රදීප ධර්මදාස කියන කලා ශිල්පීය මේ ලාංකික ගීත ශිල්පී වේවා වේදිකා ශිල්පී වේවා ඒ යම් කිසියම් මිනිසුන්ගේ තියෙනවා නම් ප්‍රදීප ධර්මදාස කියන නාමයට තන මගේ දෙමව්පියෝ දෙන්න ඇරළු කොට මම හැමදාම මේ පුණ පුණා කියනවා ඒ ගෞරවය උපරිමයෙන් හිමි වෙන්න ඕන කෙනෙක් මාස්ටර් ඇත්තරම මම හිතන්නේ මේ රටේ කලාකරුවන්ව අගය කරන පාලකයන් හිටපු රටක මාස්ටර් හිටියා නම් බීතෝවන් මොසාට් වැනි තැනකට විශ්වය කියන්නේ ගෝලීයකරණයට වෙන සාධකයක් නෑ මාස්ටර් ඔබ තමයි මම හිතන්නේ සංගීත ශිල්පියේ ඒ ලකුණ ඔහුගේ සිනමා වේදිකා සහ සිනමා වේදිකා ටෙලිවිෂන් හැම එකකදීම මා දක්ින එක්තරා විශේෂ ගුණයක්
මේ හැම කෙනෙක්ම මාස්ටර්ත් එක්ක මුලින්ම මාස්ටර්වත් අල්ලගත්තෙන් පස්සේ ආපහු මේන තුරාවට මාස්ටර්ව අතාරින්න නැතුව හිටියේ. ඔහුට යටි පෙළ කියවීමේ ඒ උකහා ගැනීමේ පුදුම ගුණාංගයක් තිබුණා. ඒක මං හිතන්නේ තමයි ඔහු තිබුණ ප්‍රධානම සුවිශේෂ ගුණාංගය. මං හිතන්නේ කවදාකවත් මම මාස්ටර් නිවන්සුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒතකොට අපිට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ මාස්ටර් පීක් වගේ සංසාරයේ අපි හම්බ වෙන හැම තැනකදී මේ ගුරුවරුන් ලබන්න අපි තින් ඇති දරුවන් වේවා. පටිගත කිරීම රූපගත කිරීමක් වෙන්නේ
ගත කිරීම දැකලා දැක්කාම මට ඒ චිත්‍රපටය පිළිබඳ යම් කිසි මගේ හැඟීමක් ඇති වුණා. මම ඒ නිසා මට බොහොම පහසුවක් ඇති වුණා. පිටපතක් කියලා ගීතයක් ලියනකට වැඩිය චිත්‍රපටයට අන්තර්ගත තියෙන රූප භාවයකට බලලා ගීතයක් ලියන එක. මම ඒ චිත්‍රපටයට ලියපු ගීතය ප්‍රේමසගේ උදස් මහත්මයාක වචනයක්වත් කපන්න නැතුව ඒ විදිහටම චිත්‍රපටයට ඇතුළත් කරගත්තා. ඔන්න ඔය අත්දැකීම් දෙක තමයි මගේ මූලික අත්දැකීම් දෙක කේමදාසයන් සමග ගීත රචනාවේදී. ඊට පස්සේ මට කේමදාසයන් එක වැඩ කටයුතු කරන්න හම්බ වෙන්නේ මානසික ඔපරාව පටන් ගත්තා. ඒ වෙනකොට 1990 ප්‍රේමදාස රණසිංහ මහත්මයාගේ රජය මාව ගෙදර යට තිබුණේ 1993-94 වෙනකොට රාජ්‍ය බලය දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයක් ආවා. අලුතින් ආණ්ඩුවක් හදන්න කටයුතු කරගෙන යද්දී කලා සංධානය කියන එකක් හදාගෙන ඉතින් අපි පෙරමුණ වරගෙන චන්ද්‍රිකා වන්දනායක මහතුමා මාධ්‍යව ජනාධිපති කරන්න අපි වැඩ කටයුතු කරලා මට ආපහු පස්සා හම්බුනා. ඒක කොන්ත්‍රාත්තයක් වුණේ මාසයක් ඇතුළත එවකට තිබිච්ච රාජ්‍ය සංස්ථා සභාපතිවරුන්ගේ සංසදයට රාජ්‍ය ආරක්ෂක අරමුදල වෙනුවෙන් මුදලක් රැස් කිරීම සඳහා ඔපෙරාවක් කිරීම. අපිට තිබුණේ මාසයක් ඇතුළත මේක රචනා කරන පග දැක්වීම. ඒක අපි පන්දානායක සම්මන්ත්‍රණ ශාලාවේදී දොරමාලද කියලා ඔපෙරා එකක් මේ ඉන්න නළුවේ යාමුණ එදාහිටපු එයා කළා. ඒකෙන් මට හොඳකුත් උනා නරකුත් උනා. මේ දොරමණ්ඩල රූපහණී ප්‍රචාර කිරීම නිසා කේමදාසයන් එක්ක සතුරු ආකල්ප ඇති බොහෝ දෙනා මාත් එක්ක සතුරු ආකල්ප ඇති කරගත්තා. පළවෙනි වතාවට රූපහණී කේමදාසයන් හඩත් නගන්න ලැබුණේ 1994 පස්සේ. එතකන් රූපහණී කිසිම තැනක කේමදාසයන්ගේ හඬ තිබුණේ නැහැ. අන්තිමේදී මට 1994 වෙනකොට රූපහණී රස්සාවල තිබෙන්නේ කේමදාසයන් සහ ඉන්ද්‍රචාපා සහ හර්ෂ යන තුන්දෙනා නිසා. මොකද ප්‍රධාන චෝදනාව මම කේමදාසයන්ව සහ මගේ දරුවන්ව උඩපදාන්න වැඩ කරාගෙන. ඇත්තටම එහෙම දෙයක් වුණේ මෙතන මේ සාරාත්මකට මාත්මයෙන් කියලා මම දන්නවා. ඇයි මට රස්සාව නැති වුණේ කියලා. එයා ඊයේ ඉඳන් එක අහන්න විදියන්නේ. ඔන්නමයි කේමදාසයන් සහ මගේ ජීවිතය. ඊට පස්සේ අපි දීර්ඝ කාලයක් එකට කටයුතු කළා. ඒ සියලු කටයුතු වලදී මම එක දෙයක් දැක්කා. මේ තමයි කේමදාසයන් අපාතර දිහුණු වන ලිජෙන්ඩ් එකක් කිව්වා වගේ අර්ජුන ඒකම උතුම් මානව කුල ධර්මයක් තිබුණ හැම විටම හැම දිනකටම උදව් කරන්න ඕනේ කියන හැම දිනකටම කරුණාවෙන් සලකන්න ඕනේ කියන ඒක සතර සීපාවන්ගේ තම මිනිසුන් දක්වා ඒ අභිමාන තිබුණා. මම දකින එකම දේ තමයි අපි දේශපාලන වේදිකාවල අද කටයුතු කරන තියෙනවා. අද කේමදාසයන් හිටියා නම් අපි කරපු දේ අනුමත කරනවා. මම දකින්නේ අපි කේමදාසයන් ගැන මොනවද කතා කරන්නේ. කේමදාසයන්ගේ අපේක්ෂාවන් පරමාර්ථ මේ රටේ එතුමා බලාපොරොත්තු වුණු විදිහට අද වෙනකම් සාක්ෂාත් වෙලා නැහැ. එතුමාගේ මූලිකම වුවමනාව තිබුණේ ශ්‍රී ලංකාවේ සංගීත අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයකට ලක් කරන. මම හිතන්නේ අධ්‍යාපනය ගැන කටයුතු කරන සතා කරන බොහෝ දෙනා අද අපේ අධ්‍යාපනයේ වටතල තියෙන තැන දිහා බැලුවහම කේමදාසයන්ගේ සිහිනය කවදාවත් සැබෑයි කියලා මට හිතන්න බැහැ. මම දකින්නේ අපේ රටේ කලාකරුවන්ට අවසාන වශයෙන් හම්බ වෙන්නේ පාරක බෝඩ් එකට නම ගහන එකයි. එහෙම නැත්නම් තවත් කෙනෙක් මේ වගේ අපි සම්මන්ත්‍රණ කියලා ඔහුව
අනුස්මරණය කරන එකයි පමණයි. ඒකත් මැරුණට පස්සේ. ඒ නිසා කලාකරුවන් සම්බන්ධව අපේ සමාජයේ තියෙන විශ්වාසය මම හිතන්නේ අලුතෙන් හිතන්න වෙලා තියෙනවා. අපේ සමාජය ඇත්තටම කලාකරුවන්ට ආදරේද. කලාකරුවන් අත්‍යවශ්‍ය මිනිහෙක් හැටියට පිළිගන්නවා. දොස්තර කෙනෙක්, ඉංජිනේරු කෙනෙක් වගේ කලාකරුවන් සමාජයට අත්‍යවශ්‍ය මිනිහෙක්ද කියලා අපි තීරණය කරන්න වෙලා තියෙනවා අපේ සමාජය. එහෙම තීරණය කරලා අපේ ප්‍රථම දවසක් උදා වුණා මම හිතන්නේ. අන්න එදාට හේම දක්ෂයන්ගේ සිහිනේ සැබෑනේ. එතකන් අපිට වෙන්නේ හැමදේම මේ වගේ ගුණ සමෘද්ධියේ කෙනෙකුගේ ගුණ ගායනා කිරීම පමණයි. නමුත් එයා අපේක්ෂා කරපු ලෝක නිර්මාණය කරන්න අපි තාමත් බෝසත් වෙලා නැහැ. ඒක තමයි මගේ කරදර. ඊළඟට අපේ ආරාධනා වෙන්නේ ඊට පස්සේ පරම්පරාවේ තව අපූර්ව තරුණයෙකුට නිලා. මම හිතනවා නිලා වාසනාවන්තයි කේමදාසෙන් සමග වැඩ කරන්න ලැබීම ගැන. නිලා මේ ඔබටයි. මම දන්නේ ලුසන් ගස්සේ ඉඳලා නැත්නම් තරණසිං ගයන් වගේ පරම්පරාවලින් පස්සේ පසු කාලීන පරම්පරාවේ ගීත රචකයෙක් හැටියට එතුමාට සමීප වැඩ කිරීමේ වාසනාව හමුවනේ මට විතරයි කියලා මට හිතෙනවා. එතුමා වගේ දවන්තේ ගැන කතා කරන්න තරම්වත් අපි තරම් නැහැ. ඒ තරමට අපි අංශු මාත්‍ර අංශුවක් හා සමාන අරුපදීපගේ පිළියෙල කේමදාසයන් ඒක මට මුලින්ම නිර්මාණයකට සම්බන්ධ වෙන අවස්ථාව සැලසුනේ අතරම ප්‍රදීප ධර්මදාසගේ පළමු ගීතයේ ගීතයකට සංගීතය නිර්මාණය කරන අවස්ථාවේදී ඉරණමිල ඇමරිකන් හට ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරයේ පිහිටවීමට රෙහි අරගලය උද්ඝෝෂණය කිරීම කරගෙන මම ලියපු ඉරණමිල වේදනාව කියන ගීතය ප්‍රදීප ගායනා කරේ එතුමාගේ සංගීතයට. ඒ අවස්ථාවේ තමයි එතුමා හඳුනාගත්තේ. ඊට පස්සේ අමරසිරි පීරිස්ගේ උකුසුරස, කරකවයි උකුසුරස වගේ ඇතුළු ගීත කිහිපයකට දායක වෙන හැකියාව ලැබුණා. එකම දේ තමයි මට කාලයක් එතුමා ළඟින් ඇසුරු කරන්න ලැබුණා. මේ මම නැවතිලා ඉන්නේ විශ්වවිද්‍යාලවදී එතුමාගේ අල්ලපු ගෙදර උඩ තට්ටුවේ. ඉතින් බොහෝ විට මේ වගේ හැන්දෑවරවල රැය ගණන් එතුමා එක්ක සාකච්ඡා කරන කතා බහ කරන්න ලැබෙනවා. අර කලින් සමහරුන් කියපු විදිහට පරම්පරාව හෝ වයස පිළිබඳ කාරණේ කිසි ප්‍රශ්නයක් වුණා එතුමාට කතා බහ කරන්න. අපිට විශාල ගෞරවයක් සහ ධෛර්යයක් දුන්නා. ඊට වඩා පසු පරම්පරාවේ ලාභාල මට්ටමේ කෙනෙක් වුණා. ඒක විශාල ශක්තියක් වුණා. මම හිතන්නේ අපි එතුමාගේ ප්‍රතුරු වේදයක් වුණා බය ළඟ වෙන්න. නමුත් ළඟ වුණාන් පස්සේ හරිම ලෙන්ගතුවේ. විශාල මාර්ගෝපදේශකත්වයක් එතුමා එක්ක විනාඩි 5ක් 10ක් කතා කරනවා කියන්නේ පොත දෙකක් කියවා සමානයි. ඒ අත්දැකීම් ලබන්නට වරම් ලැබුණා. ඉතින් මම මෙහාට එතුමා ගැන කතා කරන්න යන්නේ නැහැ. එතුමා ගීතෙන්, සිනමාවෙන් සහ සෙසු නිර්මාණවල කරු මෙහෙමකට කියවිච්ච නිසා ඇත්තටම එතුමා මගේ නිර්මාණ ජීවිතයට විශාල දෛර්යයක් ශක්තියක් දුන්නු පූර්වාදර්ශ නිර්මාණකරුවේ. එතුමා එතුමාට වෙන අය වගේ මම ණයගැති බව ප්‍රකාශ කරමින් නවතන ස්තුතියි. මම හිතනවා අපිට අග්නි උපරාව මගහැර යන්න බෑ. මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න નિયમિતයි ඉරික් ක්ලියප්පරේෂ් මාත්මා. ඊට පස්ව අග්නි උපරාවේ මම හිතනවා මුල ඉඳන් හිටපු අපූර්ව දෙදෙනෙක් අද අපිත් එක්ක ඉන්නවා. එක්කෙනෙක් සාගර, එක්කෙනෙක් සමුදු. සාගර ඔබට මේ අවස්ථාව. ඇත්තටම මේ අවස්ථාවේ කියන්න ඕනේ